ජනාධිපතිවරණයට අපි හොඳට සූදානමකින් ඉන්නේ. දැන් ඊළඟ දින කීපය තුළ මුළු රටේම දිස්ත්‍රික්ක 25ම මැතිවරණ බලත් ප්‍රදේශ 160ම අපි අපේ ජාලගත කිරීම සිදු කරනවා. ඒ වගේම ඊට ඒ සඳහා අවශ්‍ය සම්පත්දායකින් අපි යොමු කිරීමට කටයුතු කරලා තිනවා. එතනින් එහා අපි ඡන්දපොළ 14000ක් පමණ තිනවා. ඡන්දපොළ දක්වා අපේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා. අපිට මේවා අලුත් දේවල් නෙමෙයි. ඉතින් අවුරුදු ගාණක් අපි කරපු ඒවා. එච්චර කාලයක් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද විශාල සහයෝගයක් අද ලැබෙමින් පවතිනවා. මන්ත්‍රීවරු මම හිතන්නේ 100කට වැඩි සංඛ්‍යාවක් මේ වෙනකොට ඉන්නවා අපත් එක්ක සම්බන්ධ වෙලා. පහුගිය සති කීපය තුළ අපිට දැන් හැටියට විශාල පරිවර්තනයක් රට තුළ සිදු වෙනවා. ඊළඟට ගතියුතු තීන්දුව කුමක්ද කියන එක සම්බන්ධයෙන් ජයගමු ශ්‍රී ලංකා ජූලි 27 සහ 28 හෝමාගම වස් නැවතුම්පොළ පරිශ්‍රයේදී. ඒ කියන්නේ දැන් වර්තමාන ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය ස්ථිරයි කියන එකද? තාම ජනාධිපතිතුමා නේ අපි කවදාවත් ඒක ස්ථිරයි කියන්නේ නැහැ. නමුත් හොඳ ප්‍රවණතාවයක් ඇති වෙලා තියෙනවා. ප්‍රසිද්ධිය තාම කියලා නැහැ ජනාධිපතිතුමා ආයිදී. ඒක නේ කලබල වෙන්න එපා. දැන් නාම යෝජනා දෙන්න දැන් මැතිවරණ කොමිසම නිවේදන නිකුත් කරයිනේ. ඒ නිවේදන නිකුත් කරනකොට නාම යෝජනා හදන හැටි පවා අපි සැලසුම් කළා සියල්ල අවසන්යි. හැබැයි මේ පසුබිම උඩ අද විජේදාස රාජපක්ෂ ඉතුරු සාත් කොන්සේකා මේ ස්ථිරව කිව්වා අපි ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා කියලා ජයග්‍රහණය කරා. ඔව් ඉතින් සමහරුන්ව මම ජාතික ලයිස්තුවෙන් දාපු අය මීට අවුරුදු ගානකට කලින් 2005 ඔය ලොකුවට හිතන්න අරකයි ජනාධිපතිවරයෙක් වෙන්නම් රටේ වගකීම් ගන්න ඕනේ. ඒක මැතිවරණයක් දිනන්න මුළු රටේම සංවිධාන වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. ඒ සෑම අංශයක්ම අපි බලන්න ඕනේ. ඉතින් අපි ඒකට සූදානම්. ඉතින් ඒගොල්ලෝ සමහරට සූදානම් වෙලා ඇති අපි දන්නේ නැහැ. ඉතින් ඒක තමන්ට තියෙන අයිතිය. ඒ ගැන අපිට මුකුත් කියන්න බෑ. ඉතින් අපි බලමු මෙතන සටනට ගිහිල්ලා. ජනාධිපතිතුමා මේ ආණ්ඩු පක්ෂම මේ මීටින් එකේදී කිව්වා මේ පොහොත් පොඩක් කිව්වා සහයෝගය ලබා දෙන්න කියලා. නමුත් අපි දකිනවා දැන් පොහොත්ේ තරුණ කණ්ඩායම පැත්තකට ගිහිල්ලා තියෙනවා. ජේෂ්ඨව පැත්තකට ගිහිල්ලා තියෙනවා. මේ තුල ලොකු බලපෑමක් නෑ. එහෙම එකක් නෑ. ජේෂ්ඨයේ තරුණයෝ ඔක්කොම එකට ඉන්නේ. නාමර රාජපක්ෂ මහත්මයා කියන අගමැති ධුරේ නම් මේ අනිවාර්යෙන් පක්ෂයට ඕන කියලා. ඉතින් ඒක එතුමාගේ මතයනේ. ඒ කියන්නේ ඉතින් මම දන්නේ අපි කරන්නේ මැතිවරණයේ මේ අවශ්‍ය සහයෝගය ලබා දීමේ මූලික කටයුතු. දේශපාලන තීන්දුව ගන්න එක ඒ කණ්ඩායම් වලට බාරයි. දැන් අමල් රාජපක්ෂ මැතිතුමා කියනවා මේ පොහොට්ටුව දෙකට වෙලාලු ජනාධිපතිතුමා රට බාර දෙන්නේ. එයා ඒක දුකයිලු ඒක. මොකක්ද ඒකට තියෙන්නේ? දෙකට වෙලා නම් ඇති ඊට වඩා වැඩි ප්‍රමාණයකට කඩ වෙලා තිනවා කියන එක අපේ සාමාන්‍ය හැඟීම. අපි දැක්කා ඊයේ විජේදාස රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කළා පොහොට් මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යාගේ එක කොටසක් විතරයි. නමුත් මේ දුබ්බෑමට මම දන්නේ නැහැ කවුද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒක ගියේ කියලා. මම නම් 1991 කෝට්ටේ නගර සභාවට තරම් කළේ අත ලකුණින්. ඒ අත ලකුණ දැකලවත් නැතුව ඇති ඒ කාලේ ගොල්ලෝ. දැන් අධ්‍යාපන මැතිතුමා කරන්න ඕන දේවල් ඔබේ මිත්‍ර විපක්ෂ නායකතුමා කරමින් පවතිනවා නේද? විපක්ෂ නායකතුමා සාමාන්‍යයෙන් පාසල් වලට ගිහිල්ලා ප්‍රාථමික අංශයේ දරුවොත් එක්ක මම දැක්ක බොහොම සුහදව කතා කරනවා. ඒ අපිට දෙන ඕනම සම්පතක් අපි බාර ගන්නවා. හැබැයි ඉතින් අධ්‍යාපනය කියන්නේ ඊට වඩා ගැඹුරු විෂයක්. ගොඩක් හදාරන්න තියෙනවා, අධ්‍යයනය කරන්න තියෙනවා. ඉතින් මම යම් කාලයක් තිස්සේ මේ ක්ෂේත්‍රයේ හිටපු නිසාත් ජාත්‍යන්තර සමුළු ඒවා පොතපත කියවීම් විදුහල්පතිවරුන් ගුරුවරුන් වෘත්තීය සමිති මේ සෑම අංශයක් එක්කම කල්ගත කරන නිසා ඒවා ප්‍රශ්නත් දන්නවා. ඉතින් ඒවට මට පුළුවන් ප්‍රමාණයෙන් මේ සියලු අභියෝග මැද්දේ මේ අවුරුදු දෙකයි මාසේ අපි මෙතෙන්ට ගෙනත් තියෙනවා. අපේ සූරු පන්ති කාමර මේ ව්‍යාපෘති අපි දැක්ක විපක්ෂ නායකතුමාට මේ චෝදනා එල්ල කරා මේ පාසල් වල මේ දේශපාලන වාසි ලබා ගන්න කියලා. දේශපාලන වාසි ලබා ගන්න තමයි මේ සූරු පන්ති කාමර ඇති කරන්නේ කියලා අපි දැක්ක විපක්ෂ නායකතුමාටත් මේක චෝදනා එල්ල කරා දේශපාලන මේ කියලා. ඒ තුල දැන් නැවතත් මේ ඔබතුමාලා මේ සූරු පන්ති කාමර මේ ව්‍යාපෘති හඳ රජයට වාසි ලබා ගන්න කටයුතු කරා. එහෙම මොනවාක්වත් නැහැ. මම දන්නෙත් නෑ සූරු පන්ති කාමර මෙහි උත්සව කරනවා කියලා. මට කිව්ව පොඩි උත්සවයක් තියෙනවා එන්නයි කියලා. මම අධ්‍යාපනය මැතිහට මට යාමේ කිසිම තහනමක් නැහැ. මම කොහෙවත් දේශපාලනය කතා කරලත් නැහැ පාසල් වල. විශේෂයෙන් මේ ප්‍රාථමික අංශයේ දරුවන්ට ඒව තේරෙන්නේ නැහැ. ඒක මේ ඒ දිහා බලාගෙන ඉන්න දෙමව්පියෝ ගුරුවරු තීන්දුවක් ගනි. දරුවන්ට තින්නේ අධ්‍යාපනය ලබන එක. අපිට තින්නේ ඒකට අවශ්‍ය පහසුකම් දෙන එක. නමුත් අපි සමගි ජන බලවේගයේ මේ ක්‍රියාදාමය අපි කරනවා අපි දිගටම දැකලා තියෙනවා දේශපාලන. ඔය ඉතින් මොකද කරන්නේ දැන් පාසලකට යන්නේ නැතුව තමන්ගේ අදහස කියන්න තැන් ඕන තරම් තිනවනේ. ඒ වගේ පොලිස්පතිතුමාගේ පොලිස්පතිමාගේ අධිකරණයේ තීන්දුවක් දීලා තිනවා. අපි බලමු ඊළඟ දින 2-3 වෙනකොට ව්‍යවස්ථා දායක සභාව මොකක්ද ඒකට ගන්න තීන්දුව කියලා. නෑ ඉතින් නඩු තීන්දුව කියවන්න ඕනේ. අද උදේ පාර්ලිමේන්තු දෙකන යම් සංවාදයක් ඇති වුණා. ඒදී අදහස් ප්‍රකාශ වුණා. අපි බලමු ඉතින් නඩු තීන්දුවත් එක්ක මොකද වෙන්නේ කියලා. කතානායකතුමාට චෝදනාවකුත් එල්ල වෙනවා මේ අතරේ.
ඒ කාටවත් චෝදනා එල්ල කරන්න දෙයක් නැහැ. ඉස්සෙල්ලා අපි නඩු තීන්දුව කියවන්න ඕනේ. නඩු තීන්දුවේ තියෙන කාරණයක් එක්ක ව්‍යවස්ථාදායක ස්වභාවය තමයි බලයේ තින්නේ. නීති මේ පොලිස් ප්‍රතිවරයක අවසාන වශයෙන් පත් කිරීම තීන්දු කරන්නයි. ඊළඟට ඉවත් කරනවා නම් ඒ සම්බන්ධයෙන්. හදිසි එකක් නෙමෙයි තිබ්බේ ගිය සඳුද කිව්වා බදාද තිනවයි කියලා සඳුද අවසන් කරගන්න බැරි වෙච්ච ටික බදාද ගලා මිනිත්තු 45 කැබිනට් එක තිබ්බේ පත්‍රිකා 15,000ක් සම්මත කරගත්තා ඒකේ ප්‍රධාන එකක් තමයි විශ්‍රාමිකයන්ට රුපියල් 3000ක දීමනාවක් සැප්තැම්බර් සිට විෂමතා ඉවත් වන තෙක් ගෙවීම ජනාධිපතිවරණයට මේ බාධාවක් ඇති වෙන්න පුළුවන්ද පොලිස් ප්‍රතිවරයා තාවකාලිකව ඒක ඉතින් පෙස්සන් දාපු අයයි අධිකරණයයි ඒවා බලලනේ තීන්දු දෙන්නේ නැත්තේ අපි බලමු තීන්දුවේ කොහොමද තින්නේ දැන් මේ නිර්දේශ ඉදිරිපත් කරන්න කියලා කාටද කැබිනට් එකේ සීමේදී කතා වුණාද නෑ කැබිනට් එකේ කතා වුණේ ඒ ගැන අධ්‍යයනය කළා මේ ඒ අදාළ ව්‍යවස්ථාදායක සභාවට මේ මේ ඒ යොමුව කරන්නයි කියලා